तिरुवन सरनाय सैम वार्षिकम तुंगन मासय मार्तु मासये इलंबेन पोहय दिनय मेदिन पोहय दिनय लेस अपि हंदुन्ननवा मेदिन पोहय दिनयात संबुद्ध चरितेटत सासनिक वसेनुत वेदगत्कम राशियक् तिबेन पोहय दवसक विशेषेन्म मेदिन पोहय दिने पिलिबंदव साकच्छा करन्ने भाग्यवतुन वहन्से अवबोधत्वेट पत्वी विशिदहसक पमन महासंगरत्नयत् पिरिवरागेन तमन्गे स्वकीय पियानन् ऊ सुद्धोधन महाराजतुमाटत् तमन्गे शाक्य वांसिकयन्टत् अमा मह निवन् सुवय लबा देन्नट රජගහනුවර වේළුවනාරාමයේ ඉඳලා කිඹුල්වත් පුරේට වැඩම කිරීම ආරම්භ කරන්නට යෙදුනේ මැදින් පුන් පොහෝ දවසක කියලා සඳහන් වෙනවා. සුද්ධෝදන රජතුමා ගිහිගේ හැරගිය තමන්ගේ පුතුණුවන් පිළිබඳව හැමදාම විමසිල්ලෙන් හිටියා. බුද්ධත්වයට පත්වෙච්ච බව අහලා සුද්ධෝදන රජතුමා නව වාරයක් ඇමතියන් නව දිනෙක් 9000ක් පිරිස බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරේට වැඩම කරවාගෙන එන්නට කියලා පිටත් කරලා යවුවා. ඒ වුණාට බුදුන් වහන්සේව වැඩම කරවන්නට ඒ අය අසමත් වුණා. බුදුන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ සියලු දෙනාම රහත්භාවයට පත් වුණා. අවසානයේ සුද්ධෝදන රජතුමා බෝසතාණන් වහන්සේ සමග එකම දවසේ ඉපදිච්ච කාලුදායි ඇමතිතුමා කැඳවලා දරුව මාගේ පුත්‍රයා කැඳවාගෙන එනු පිණිස ඇමතියන් නව දෙනෙකු 9000ක් පිරිස සමග බුදුන් වෙත යවුවා. ඔවුන් ගැන කිසිදු ආරංචියක්වත් නැහැ. මගේ ජීවිතය අවසන් වෙන්නට පෙර පුත්‍රයා කැඳවාගෙන ඇවිත් දක්වාලන්නට හැකිද කියලා ඇහුවා. ඉතින් කාලුදායි ඇමතියා අවසර අරගෙන ගිහිල්ලා බුදුන් වහන්සේගෙන් බණ අහලා රහත්භාවයට පත් වෙලා 20000කටත් අධික මහා සංඝරත්නය පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරවන්නට සූදානම් කළා. ඉතින් ප්‍රධාන වශයෙන්ම කාලුදායි ඇමතිතුමාගේ ආරාධනාවෙනුයි බුදුන් වහන්සේ මූලික වශයෙන්ම කිඹුල්වත් පුරයට වැඩම කරන ගමන ආරම්භ වන්නේ. කිඹුල්වත් පුරේට භාග්‍යවතුන් වහන්සේගේ වැඩම කිරීම නිසා විශාල පිරිසක් අවබෝධත්වයට පත් වෙන්නට සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරහත් ආදී ඵලයන් ලබන්නට විශේෂයෙන්ම පිය රජතුමා ඒ වගේම යශෝදරා දේවිය ඇතුළු සියලු දෙනාම ධර්ම මාර්ගයේ නිරත වෙන්නටත් මේ ගමන විශේෂයෙන්ම හේතු වුණා. මැදින් පොහොය දිනේ සාකච්ඡා කෙරෙන ප්‍රධානතම කාරණාව එයයි. ඉතින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස බොහෝ උපකාරී වුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සසර දුක් නිවා ගන්නට උපකාර වෙච්ච භාග්‍යවතුන් වහන්සේගේ කිඹුල්වත් පුර ගමන වැඩම කරන්නට ආරම්භ කළේ මැදින් පුන් පොහොය දවසක. එයයි විශේෂම වැදගත්කම මැදින් පුන් පොහොය දවසේ. ඉතින් අපි මේ පොහොය දවසේත් පන්සිල් අටසිල් දසසිල් ආදිය නිබඳවම සුරකිමින් ආගමානුකූල ජීවිතයක් ධර්මානුකූල අවබෝධය සමග මිශ්‍ර වූ ජීවිතයක් ගත කරමු. නිවන් දොරටු විවර කරගනිමු කියන පණිවිඩයත් සමග මීළඟ පොහොය දවසේ වැඩසටහන අපි සාකච්ඡා කරන්නට ඉඩ තබමින් සමුගන්නවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.